අපිදැකද ඊඒ වෙනකොට මේ පසුගිය සතිය තුළ මහා බැංකුවේ යම් ක්‍රියාවලයක් අපි දැක්කා. මොකද බා බැංකුව පෞ්ගේ කාලය පුරාම විශාල චෝදනාව මහා බැංකෝට එල්ල වෙලාතිෙන මේ බා්ඩාගාර බිල්පත් සම්බන්ධයෙන් අපිදක්කා දෙදස් පහලවා ආණ්ඩුව කාලෙත් චෝදනාවල් එල්ල වෙලා දැන් ඒවට උසාවිියෝල නඩු පවා යනවා.ද අපි දක්වා දැ ඊයේ පෙරේදා දැ තිස්වක් කෙනින්ද බාණ්ඩාගාරික බිල්පත් රුපියල් බිල්ියෙනන එකසිේ හැටක් වන්ඩේසියකින් මිනිදීගන්න. මේ ගන්න මැයි මාසෙ ස්සෙක් පෙරිද. ඊළඟට ආයි පලවෙනිදා ජූනි මාසේ පලවෙනිදා තවත් රුපියල් බිලියන හතළයක් මිලදීගන්නවා. ද මේ දෙකම මිලදීගන්න පොලි අනුපාතේ සයට විසි පහයි දසම හයක් පහක් වෙනකොට තමයි මේ මිලදී ගන්න. ද අපිට පේනවා ඊළඟට මේ මහබැංකුේ මුදල් කමිටුව විසින් ඒගොල්ල තීන්දුවක් ගන්නවා පලවෙනිදා රාත්‍රියේ නන් සයට දෙකයි දසම පහකින් පොලි අනුපාතේය අඩුකරන්න. ගො තීර දෙකයි දසවපහකින් පොළි අනුපාතය අඩුකරන්න පළවෙනිදා රාත්‍රියයිඳං මහබැංකුව ඒ තීන්දුවක් අරගන්නවා. අරගත්තට ඒගොල්ලු බාන්ධගාර බිල්පත්ගන්නවා මැයි මාසේ තිස්සකයි ජූනිමාසේ පළවෙනිදයි. ඒගන මහබැංකුවට ඉවසගන්න බැරිවෙලා තිබෙනවා දවසක් පක්පා දවසක් ප්‍රමාධකරන්න. දවසක් ප්‍රමාද කරලා තිබුණනං. මෙරතේ ජනතාවගේ මුදල් රපියල් බිලියෙන පාක්. තිරිකාර ගන්න තිබුණ කියලා නියෝජජ බාන්ඩාග නියෝජ්‍ය ආ් මෙ මහ ැංකුව හිතිපු නියෝජ ආණ්ඩුකාරවරයා කියන. හෝ කියනවා, රුපියල් බිලියන පහක් අපිට ඉතිරිකාර ගන්න තිබුණ මහා බැංකුව එක දවසක් ඉවසගෙනෙහි කියයන. ද අපිට දයන ප්‍රශ්තිය කනේ ද අපිට ප්‍රශ්තියක් තියනවා හා බැංකුවට දවසක් ඉවස ගන්න බැරි වුණේ ඇයි කියලා. දවසක් ඉවස ගන්න බැරි වුණේ ඇයි දැ. මුදල්මිට හබැක්ුවේ දල් කමිටුව ඉන්න උදවම තමයි මේ වෙන්දේශීකරන කමිටුවයි. ඊළඟට මේ පළවෙනිදා මිලදීගන්න ප්‍රයිවට් පලස්මන්් එකේ. තොට ප්‍රයිවර්ට ලේස් මන්් එක විශේෂයෙන්ම යහපාලන ආණ්ඩුවේ අර මහබැංකෝ සම්බන්ධවාපු චෝදනාවත් එක්ක ඒව නවත්තල තිබුණා. නමුත් ගෝටාපේ රාජ පක්ස මැත්තුමා බලටාවට පස්සේ නැවත මේ ප්‍රයිවට් පලේස්මන්්ක පටන් ගත්ත. තොට දැන් අපිට තියෙනවා මේ මහබැංකුව ගැනතිබෙන විශවාසවන්ත බාවේ හබැංක්ුව වැඩරනයක පි පළම තියෙන. අවංකභාවේ. සත්බා ඒගොල්ලන්ගේ සත්භාවය පිළිබඳ නැවත කැටලුවක් පැන නැගිල තිබෙන. මේ ගණු දෙෙනුවක්ත් එෙක්ක. මොකද මහබැංකුව තීන්දු කරනවා. පළවෙනිද රාත්‍රියයේඉඳං පොලී අනුපාතිය සියර දෙකයි දසම පහකින් අඩු කරන්න. එහෙම අඩු කරලා තියන්ද අරන්තියෙද්දී පලවෙනිදා පළවෙනි දයි තිස්සෙක්කෙනනිදයි. ර බිලියන එක හැටකුයි ඊළඟට රුපියල් බිලියන හතියකුයි බාන්ඩාගාර බිල්පත් ඔලින් අමා බැංකුව ලබාගන්න. එතකොට ඒ ගණුදනුව දවසක් ප්‍රමාද කරන නං මේරටේ ජනතාවගේ මුදල් රුපියල් බිලියන පහක් අපිට ඉතිරි කර ගන්න තිබුණ. තින් අපි දන්නේ නෑ මහාබැංකුවේ ඉන්න කවුද අධිපතිතුමාගෙන් අපි අහන්න කැමති විශේෂයෙන්ම මේ සම්බන්ධව ආ්ඩුව හා මහා බැංකුව මුදල් ඇමතිවරයා පැහදිලි කිරීමක් කරන්න ඕන. ඇයි මේ ගණු දෙෙනුව මෙහෙම කළේ. මොකද මහබැංකුව සම්බන්ධයෙන් පෞගේ කාලේ විශාල චෝදනාවල් තිබෙෙන. එවගේම තමයි ඒ චෝදනාවල් සම්බන්ධයෙන් තවම නඩු විභාගවෙමින් පවතිනවා. තොට එහෙම තිබිද්දී මහබැංකුව හදිසියේ පොලි අනුපාතය හෙට අඩුකරනව කියලා තීන්දුුවරන්තියෙද්දී අඩු අදමොකටද මේ ගණුදනුව කළේ කියලා. රට ජනතාවට පෑදිනි කරන්න ඕනේ ොකද අපි ඔක්කම මේ අමාරුවෙන් ජීවත්වෙන කාලයක්. අපි ඔකම අපේ දරුවන්ට කන්න දෙනයක පවා අපි අඩු කරලා තියෙන්. මෙ රටේ දරුවන්ට දෙමවපියෝ දැන් පෝෂදායි ආහාර වේලද දී ගන්න බැරුව ඉන්නේ. අපේ ළමයින්ට Appleල් ගෙඩියක් ලබාදීපු දවසකා අපි කාසියලු දෙරහට අමතක වෙලා තිබෙනවා. හෙතරම් අමාරුත්වයක රටේ ජනතාව ජීවත්්‍යන්නේ. එවැනි ආර්ථික පසුබිම අපි ජීවත්ය නොකොට අපේ රටේ වගකී යුත්තු. අපේ රටේ ආර්ථිකයේ මෙහෙවන තීන්දු තීරණ ගන්න අය පොඩි ළමහි වගේ තීන්දු තීරණ ගන්න වනම් ඒ පිළිබඳව සාධාරණ සැකයක් රට තුළ නිර්මාණය වීම නවත් අන්න බෑ. එයින් අපි ජනාධිපතිවරයට කියේවා මුදල් ඇමතිවරයා හැටියටවාහම මේ පිළිබඳව පරීක්ෂණයක් කරන්න ඕනේ සමග ජනබලවේගේ හැටියට අපි බලාපොරොත්තුවේ. අල්ලස්සා දූෂණ කොමිසමට මේ පිරිිබඳ වාර්තා කරලා මෙබිලි බඳ හොයා බරන්න කියලා ඉල්ලීමම කරන්නත් අපි බලාපොරොත්තු වෙනවා. ඒවගේ මතමයි අපි දැක්කදං ඊය පෙරේද විශේෂයෙන්ම නාමල් රාජපක්ෂ මැදිතුමා ඒ ගැන පොදු ජන පෙරමුණේ ඒගොල්ල බලාගෙනන්න එගොල්ලන් යනාගත බලාපොරොත්තුව. අපිදක්කදැන් ඇවිල්ල කියනවා ආර්ථිකය වැහෙනවලු. ඊළට කියනවා ක්ස්පෝර්ට්ටෝල බඩු ස ක්ස්පෝට් බද්ද සීියර තියකින් වැඩි කරලා. ඉඟ කියෙනවා රැකි ආහිමි වෙනවල් ගමේ ආර්ථිකය වැටිලලු තියෙන්න්නේ කියලා එතුමා අපි දක්ක ඊය පෙේ දොක්කම බලමණ්ඩල ෝල කියාගෙන යනවා ද අපිට තේරෙන් නැති දෙයක් තියෙනවා ඒ දම නාම රජ පක්සුමහතේ ඒකත් කියල දෙන්න පැෑ දැන් මේ කාගේ ආ්ඩුවද මේ තියෙන්නේ දැ මේ තියෙෙන වෙන කාගේ රි ආ්ඩුවක්ද නාමල් රජ පක්සෂ මහත්‍යයට ඇමති ගම විතරයි නැත්තේ ඒයනි ොක් ම දෙල් බක්තිවි ආ්ඩුවෙන්. ඔය පැිණට ැමති ම්ඩල ඉන්න කීප දෙෙක් වැඩ කරන්නේ නමල් රජපක්ෂ කියරදිද. මකද මේ කරන වංචාත්සාගත ක්‍රියාව බොරුව. හිගැනෙ රාජ පක්ස ලගේ හැගේම තියෙන්නේ බොරුව තමයි බොරුවෙන් පිට ලෝකයක් නෑ. ද මේ රටේ ගෝට තමන්ගේ බාප්පව ගෙනල්ලා තමන්ගේ බාප්පව බලට ගෙනනල්ල ආර්ථිකය විනාස කරන තීන්දු තීරණාර ගැෙන සම්පූර්ණයෙන්ම රට ආර්ථිකය විනාස කරලයිඉවරලා දැන් එයා ඇවිල්ල කියනවා ආර්ථිකය කඩාවැටිලලු බදු වැඩි කරලාලු පෞද්ගලි කරණය කරන්න යනලු රටි ගමේ ආර්ථිකය නැති වෙලාලු තැන් ඕකොල්ලනෙ දෙයනේ පෞකේ අවැයට රිලිකරම සිංහම හත්ත්‍යාව ජධිපති කරලා ඇයවැෑ දිනන්න චන්දේතුන්නේ. පාර්ගිමේන්තුවේ බදු වැඩි කරන්න ගෙනාපු හැම පනතකටම පාර්ගිමේන්තුවේ චන්දයදුන්නේ. එහෙම චන්දයදීලා ඇවිල්ල කියනව අප නැන බද් සීියට දයගගේ වැඩි කරලාලු ඒයා චන්දයතුදු. ම දන්න නෑ යා න්ද දීපුය එකතයාට අමතක වෙලා තියෙනවාද කියලා. අපිට තේරෙනෑ. ඉ අපි නාමල් රාජ පක්ස මහත්තෙර කිය හිලු කරන්න එපා. විහිලු කතා කියන්න එපා. ඒයින්දා කියන දෙයක් වගකීමකින් කියන්න තමුන් නාාසරගේ ආ්ඩුව මේ තියෙන්නේ. තමුන් නාසල පත්කරපු ජනාඩිපතිතුමා ඉන්න. තමුන් නාන්සලගේ පෝට්ටුවේ කැබිනට මන්්ඩලයක් මේ තියෙන්නේ ඔයැිට් එකඉන්න ඔක්කම තමුන් නාසක යාුමිත්‍ර. ඒම තියාගෙනැවිල්ල නතාව ඉස්සරහටවෙල්ල බොරු බයිල කියන්න්නෙ පපා කියලා අප පි නාමල් රාජ පක්සර කියනවා කරන්න පුළුවන් එකමදේ තමයි තමුන් ආන්සලගේ ජනධිපොත්තුමාට කියලා පාර්ලිමේන්තුව විසරු ඇරලා චන්දකට යන්න පුළුවන් වාතාාවරමයක්බේරටේ හදන්. ඒක තමුන් නාන්සට කරන්න පුළුවන්න්නම්. තමුන් ආන්සේ රටේ ජනතාව වෙනුවෙන් කරන ලොකුමක් සේවේ ඒක විතරයි. මොකද ජනතාවට අවස්ථාවක් ලබා දෙන්න අලු තාආන්ඩුවක් හදන්. ඒකද ජනතාාව උත්තරදේ. කද ර්ථික විශ කරේ කුද ආර්ථිකය හැකිලුවේ කුද ගමේ ආර්ථිකේ වැටුවේ කෞද බදු වැඩිකරේ කවද ජීවන බර ඉහළදැම්මේ කෞද පොහොර නැවත්තුවේ. එොක්කොම මේ රටේ ජනතාව දන්නවා. එදා ආIයි මෙය මතක් කරන්න ඕනෙනෑ. මතක් කරන්න මොකූත් නෑ ජනාධිපත්තුමාට මතක් කරන්න එතුමාට ්‍යවස්ථාවෙන් බලය තියනවා පාර්ලිමේන්තු විශර හැරිමේ බලය. ඒ බල පාච්ච කර පාර්ලිමේතු විසර හැියොත් රටේ නතාවට පුළුවන්. තමන්ගේ අනාගතීත් කැනතිීන් දුවක් ගන්න ඒේ ජනතාවට අවස්ථාව ලබා දෙන්න පුළුව ොමස්තුති.